මේ මොහොතේ රැඳී සිටින්නේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් පරිසරයේ මේ මොහොතේ අපිට පෙනී යනවා වෙනත් ප්‍රදේශවල වගේ නෙමෙයි ඉතාම සාමකාමී අයුරින් සහ ඉතාම සැලසුම් සහගතව මෙම එන්නත් කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා මේ මොහොතේදී අපිට දැක් ගන්න ලැබෙනවා ජනමාධ්‍ය අමාත්‍ය සහ කුණ්ඩසාලේ ආසන සංවිධායක කේලි රඹුකැල්ල අමාත්‍යතුමාත් මෙම ස්ථානයට පැමිණෙනවා එතුමා සමඟ තවත් මහජන නියෝජිත රැසක් මෙම ස්ථානයට පැමිණිලා මෙම එන්නත් කරන වැඩසටහන පිළිබඳ නිරීක්ෂණ ඒ දින ආකාරය අපිට දැක් ගන්න පුළුවන් එන්නත් කරන වැඩසටහන පිළිබඳව අපි ජනමාධ්‍ය අමාත්‍ය තුමන් ආදාසිම සසිතිය දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දෙවන මාත්‍රාව සම්බන්ධව මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා මතවාදයක් තියෙනවා දැන්ට ඒක මේ වෙනකොට මාචාර්ය නිලික්කා ඒ වගේම මේ සම්බන්ධව තාක්ෂණික කමිටුව මේ දෙවන එක අවශ්‍යද කියන එකත් මේ වෙනකොට සාකච්ඡා වෙමින් යනවා මොකද මේ පළවෙනි එකෙන්ම ප්‍රතිශක්තිකරණය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන බවයි සඳහන් වෙන නිසා දෙවන එක සම්බන්ධව අවශ්‍යද කියන එක මේ වෙනකොට ඒ තාක්ෂණික කමිටියකින් බොහෝ දුරට මගේ මට තිබෙන ආරංචිය අනුව ස්පුට්නික් එක මාස 6ක් යනකම් වළංගු වෙන භාවයක් කියන බවත් ලෝකයේ කාරණේ වගේම ස්පුට්නික් ලයිට් කියලා තව තනියෙන්තනක් හදන වැඩපිළිවෙලකුත් යන. ඉතින් මේ ඔක්කොම තා සංකීර්ණ තත්ත්වයක් තියෙන මේක බොහොම ලේසියෙන් දිගහැරෙන දෙයක් නෙමෙයි. තා සංකීර්ණ තත්ත්වයක් තුල ගහන්න පුළුවන් හොඳම වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්න කියන එක සඳහන් කරන්න ඕන. අනුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේගෙන එන තවත් පුවත් සමගින් යලි හමු මේ බලාපොරොත්තු වෙන්න අපි සමු ගන්නවා මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් නදීක දයාබණ්ඩාර සමග මම තනුජා බෙසේකර කරා.